मेटावर्स एक गुड है कि नहीं फिर आइयो क्या कहन देपा आइयो क्या कहन देपा मेटावर्स एक गुड है कि नहीं फेसबुक अनागत है वेलकम बैक गाइस පසුගිය දවස්වල ආందోళනාත්මක කතා මවන්න සම්මතෙක් වෙච්ච මාක් සකර්බර්ග් මේ පාර Facebook ආයතනයේ නම වෙනස් කරලා තියෙනවා. ඉතින් අද TikTok විමර්ශනය මේ ගැන. ඉතින් channel එකට ඔය අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න මේ TikTok 3 වෙනි vlog එක. මාක් සකර්බර්ග් තාක්ෂණික ලෝකයේ වගේම සමාජ ජාලවල නවම පරිච්ඡේදය පසුගිය දවස්වල සනිටුහන් කරා. ඒ නිල වශයෙන් මෙටාවර්ස් එක සහ තමාත් ඇතුළු සමාගමේ නව අත්දැකීම් සමාජයට හෙළිදරව් කරමින් ඔහු ගොඩනගන අපූර්ව මෙටා විශ්වය පිළිබඳව හෙළිදරව් කිරීමට සමගාමීව Facebook ලෙසින් පැවති ප්‍රධාන සමාගම් නාමය මෙටා ප්ලැට්ෆෝම් ලෙස වෙනස් කරලා තියෙනවා. මේ නම් මාරු කිරීම ඔබත් මාත් භාවිතා කරන Facebook ආයතනයේ සතුව පැවති WhatsApp, Instagram, Messenger, Facebook වැනි කිසිම සේවාවකට හානියක් හෝ වෙනත් බලපෑමක් කිසිදු ආකාරයකින් සිදු වෙන්නේ නම් නැහැ. ඔබට මෙය තරමක් නුහුරු වෙන්නේ මෙලෙස නම් මාරු කරන ප්‍රධාන සමාගම ඔබට වඩාත් සමීප නිසායි. නැතිනම් මෙලෙස විවිධ සේවා ගණනාවක් එකට එකතු වෙච්ච සමාගමක් එහෙම නැත්නම් ආයතනයක් නැතිනම් මෙලෙස විවිධ සේවාවන් ගණනාවක් එකට එකතු වූ පසු ආයතනික ලෝකයේ වෙනම මව් සමාගමක් පිහිටුවා ගැනීම අතිශයින් සාමාන්‍ය දෙයක්. මොකද්ද මේ මෙටාවර්ස් කියන්නේ? මෙටා කියන්නේ සරලවම අපි දකින අත්විඳින මානෙන් ඔබට එහෙම නැත්නම් බියොන්ඩ් කියන තේරුම තියෙන එකක්. අපි දැනට භාවිත කරන කුමන සමාජ ජාලා යෙදුමක් වුණත් අපේ අත්දැකීම් දිමානයි. මේ වෙනස් කරමින් AR සහ VR කියන තාක්ෂණයන් දෙක එකතු කරගෙන බිහිවෙච්ච දරුවෙක් කියලා මෙටාවර්ස් හඳුන්වන්න පුළුවන්. ලෝකයේ විශ්වගම්මානයේ අත්දැකීම වඩාත් හොඳින් පරිශීලකයන්ට ලබා ගැනීමට අවස්ථාවක් මෙටාවර්ස් හරහා නුදුරේම විවර වේවි. හිතන්න ඔබට හැකියාව තිබුණොත් ගෙදරම ඉඳගෙන ඔබේ රූපයට සමාන රූපයක් සහිත වර්චුවල් කැරක්ටර් එකක් එක්ක ලෝකය ගවේෂණය කරන්න කොහොම තියේවිද? ඉදිරියේදී එවැනි දේවල් ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වේවි. ඔබ Ready Play One වැනි චිත්‍රපටි බලලා තියෙනවා නම් මේ වගේ අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ඔබට හොඳටම තියෙනවා. හැබැයි ඒ වගේ චිත්‍රපටිවල VR headset එකක් දාගෙන games ගහනට වඩා metaverse කියන්නේ විශාල සංකල්පය. මේ හරහා අනාගතයේදී විවිධ අවස්ථාවන් බිහි වේවි. නව තාක්ෂණයට වගේම නව සංකල්පවලට විශාල මගක් පෑදේවි. මේ සමග බිහි වෙන නව විශ්වකයා මා කලින් සඳහන් කරේ ඒකයි. මීට දින කිහිපයකට පෙර Ray Ban සමාගම එකතු වෙලා Ray Ban Stories නමින් නව කණ්ණාඩි පෙළක් හඳුන්වා දෙන්න Meta Platform සමග එකතු වෙලා කටයුතු කරා. එයත් මේ විශ්වය සමගින් එන නව අංගෝපාංගවල මුල් අදියරේ උපංගයක්. දැන්ට වෙළඳපොලේ දකින්නට ලැබෙන විශාල VR headset වෙනුවට ඉදිරියේදී දිනපතා භාවිතා කළ හැකි මට්ටමේ VR glass නිර්මාණය වේවි. ඒ වගේම මෙලෙස මේ නව නිවේදනය සිදු කරන දවසේම Meta ප්ලට්ෆෝම් සමාගම ඉදිරියේදී එළි දැක්වීමට නියමිතව තිබෙන ස්මාර්ට් වොච් එකක් පිළිබඳව තොරතුරු අන්තර්ජාලය වෙත නිකුත් කරලා තිබුණා. මේ එළඹෙන 2022 අවුරුද්දේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඔබට මතක නම් වර්චුවල් රියැලිටි වර්ක්ස්පේස් සංකල්පය මීට ටික කලකට පෙර මෙටා සමාගම හඳුන්වා දුන්නා. ඒ ඉදිරියේදී බිහිවෙන මෙටාවර්ස් එකේ මූලික පදනමක් බව අපිට දැන් හිතාගන්න පුළුවන්. ඉතින් වසංගත කාලය තාක්ෂණික ලෝකයේ හොඳ සහ නරක අතරට විශාල බලපෑමක් එල්ල කරා. තාක්ෂණයට බයෙන් සිටි ගොඩක් දෙනෙක් මේ හේතුවෙන් තාක්ෂණයට ලොකු නැඹුරුවක් ඇති වුණා. ඉතින් දුරස්ත වැඩ කිරීමේ හැකියාව පිළිබඳ මේ වෙනකොටත් ලෝකයේ බොහෝ දෙනෙක් අනාවරණය කරගෙන අවසානයි.
ඉතින් සැබෑ ලෝකයේ වගේම වටපිටාවක් ඔබට සකස් කරගන්න මේ මෙටාවර්ස් එකත් එක්ක ගොඩනැගෙන අනාගතයේදී හැකියාවක් ලැබෙනවා. දැනට පවතින Facebook group වලට සමාන වෙන වෙනම rooms අනාගතයේදී දකින්න ලැබෙයි. ඉතින් ඉදිරියේදී ඔබේ ඉදිරිපිට virtually මැවෙන 3D උපාංග සහ characters එක්ක අන්තර්ක්‍රියා දක්වන්නත් ඔබට පුළුවන්කම ලැබෙවි. ඉදිරියේදී ඔබේ නිවසේ සිට Metaverse එකේ virtual reality workspace එකේ ඔබේ රැකියාව යෙදෙන්නත් ඉඩ ලැබෙන්න පුළුවන්. Metaverse එකේ තවත් අරමුණක් වෙන්නේ ලෝකය තවත් සමීප කරවීම. ඔබ වෙනත් රටකට ගිහිල්ලා තවත් පුද්ගලයෙකු සමග මුහුණට මුහුණ කතා කරන අත්දැකීම දැන් ඔබට නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව ලැබෙන්න පුළුවන් මේක හරහා. ඉතින් virtual character වෙනත් room එකකට ගමන් කිරීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ පෞද්ගලික අවදානම් පිළිබඳව කතා කරොත් Facebook සමාගමේ පසුගිය කාලේ සිදුවෙච්ච බිඳවැටීම ඒත් එක්කම Facebook එකේ Instagram වලින් දත්ත ලබා ගැනීම වගේ ගැටලු කිහිපයක් පසුගිය කාලෙදී මතුවුණා. මේ හේතුවෙන් Facebook ආයතනයේ ආදායම් බිඳවැටෙන්න පටන් ගත්තා. මේකත් එක්කම Mark Zuckerberg නිවේදනය කළා කිව්වා Metaverse එකත් සමග පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය වෙත වැඩි අවධානයක් යොමු කරනවා කියලා. Facebook සමාගමේ හිටපු data scientist කෙනෙකු ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණිලා සම්මුඛ සාකච්ඡාවකදී පෞද්ගලික දත්වලට හානියක් සිදුවෙන බවට Facebook සමාගමේ හිටපු data scientist කෙනෙක්ම අනාවරණය කරා ප්‍රසිද්ධ මාධ්‍යයකට පැමිණිලා. ඉතින් ඒකත් එක්කම Facebook එකේ ආදායම් බිඳවැටෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මෑත කාලයේදී සිදුවන Facebook හදිසි බිඳවැටීමත් මේ වගේම ආදායම් අඩුවීමට හේතුවක් වුණා. ඒත් එක්කම Mark Zuckerberg නිවේදනය කරලා තියෙනවා Metaverse එකත් සමග ගොඩනැගෙන අනාගතයේදී පරිශීලකයන්ගේ දත්ත වෙත වැඩි අවධානයක් යොමු කරනවා කියලා. ඉතින් මේ පිළිබඳව ඔයාලට තවත් කියලා දැනගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ තොරතුරු හොයාගත්ත මූලාශ්‍ර කිහිපයක්. මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා වැඩිදුර විස්තර ඔයාලට කියවලා බලන්න පුළුවන්. එහෙමනම් අදට vlog එකකින් සමු ගන්නවා. ඔයාමගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් ආරාධනා කරන ගම. එහෙනම් අපි තවත් අලුත් තොරතුරක් එක්ක ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.